මාතර බෙලියත්ත නව දුම්රිය මාර්ගයේ විවෘත කිරීම. මාතර බෙලියත්ත නව දුම්රිය මාර්ගයේ විවෘතවීමත් සමග ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ මෙතෙක් පැවති වාර්තා කිහිපයක්ම අලුතවීම විශේෂත්වයක්. එනම් මෙතෙක් ලංකාවේ දුම්රිය මාර්ගයක හමුවන දිගම පාලම වූයේ මනම්පිටිය පාලමයි. එහි දිගමීට 291ක් ඉදිකර ඇත්තේ 1922 වුවද දුම්රිය ධාවනය ඇරඹී ඇත්තේ 1927. හරියටම වසර 92ක් පුරාවට දිගම පාලමට හිමි කිරුළ දිනා සිටි මෙම පාලම තෙවැනි තැනට ඇද දමමින් ලංකාවේ දිගින් වැඩිම සහ දෙවැනියට දිගින් වැඩිම පාලම්වල භූමිකාව මේ සමග හිමිවන්නේ මාතර බෙලියත්ත දුම්රිය මගේ ඉදි වූ පාලම් දෙකටයි. බෙලියත්ත දුම්රිය මගේ හමුවන ලංකාවේ දිගම දුම්රිය පාලම මීට 1500ක් දිගයි. එය වටගම පාලම ලෙස හඳුන්වනවා. නමුත් ඒ ඉදිව ඇත්තේ ගංගාවක් හරහා නොව ගොඩබිම් ප්‍රදේශයක් හරහා. නිල්වලා ගඟ හරහා ඉදිව ඇති පාලම මීට 1400ක් දිගයි. එසේම මෙරට දීපොළව මට්ටමේ සිට වැඩිම උසකින් යුතු දුම්රිය පාලමද බෙලියත්ත දුම්රිය මාර්ගයේදී දැක ගන්න පුළුවන්. ඒ වෙහෙරගොඩ ප්‍රදේශයේදී වෙහෙරගොඩ පාලම නමින් හැඳින්වෙන මෙම පාලම මීටර් 21ක් එනම් අඩි 68ක පමණ උසකින් යුක්තයි. මෙතෙක් ලංකාවේ දිගම බිංගේ ලෙස සැලකූ කොළඹින් සැතපුම් 108ක් පමණ දුරින් පිහිටි සිංගිමලේ බිංගේ දෙවැනි තැනට ඇද දමමින් දුම්රිය උමගක් බෙලියත්ත මාර්ගයේ ඉදිව තිබෙනවා. දිගින් වැඩිම දුම්රිය උමග කැකණදුර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා තිබෙනවා. සිංගිමලේ උමග දිගින් අඩි 1835ක් වන අතර නව උමග අඩි 2017ක් දිගයි. එසේම මෙම මාර්ගය හමුවන අඩි 879ක් දිග බමරැන්න උමග මෙරට හමුවන සිව්වැනියට දිගම උමග බවට පත්වනු ඇති. ලංකාවේ දිගම දුම්රිය ස්ථානය ලෙස බෙලියත්ත දුම්රිය පොළ වාර්තාවක් තබනුයේ කොළඹ කොටුව වේදිකාව දෙවැනි තැනට ඇද දමමින්. චීන එක්සිම් බැංකුව මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මත දිගුකාලීන ණය මුදලක් ලෙස ලැබුණ ණයකින් මේ කොටස සඳහා ඇස්තමේන්තු ගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 278.2ක්. මීට අමතරව දශක ගණනාවක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අන්තය ලෙස නම් වූ මාතර දුම්රිය ස්ථානය මින්පසු එම වාර්තාවට හිමිකම් කියන්නේ නැහැ. මින්පසු බෙලියත්ත දුම්රිය ස්ථානය එය හිමිකර ගන්නවා. සුද්දාට දුම්රිය මාර්ග ඉදිකිරීමේදී වාර්තා තැබීමට උවමනා වූයේ නැතත් බෙලියත්ත දුම්රිය මාර්ගය සැලසුම් කළ ඉංජිනේරුවන් සුද්දාගේ ඉංජිනේරුමය ඉදිකිරීමවල වාර්තා උවමනාවෙන්ම බිඳදමා ඇති බවක් පෙන්නට තිබෙනවා. නමුත් වසර 100කට පසුමය ඉදිවුවද සුද්දා බෙලියත්තට කතරගමට දුම්රිය යවන්නට සැලසුම් කළේ 1905-1910 පමණ සමයේදී. ඒ නිසාම 1915 දුම්රිය ස්ථාන නාමාවලිය තුළ සුද්දා විසින් බෙලියත්තට ලබා දුන් BEL සංකේත නාමයම මේ සමග භාවිතයට ගන්නට වර්තමාන දුම්රිය බලධාරීන් කටයුතු කර තිබෙනවා. සුද්දා නික්ම ගිය තැන පටන් අඟලෙන් අඟල කෙටි වූ දුම්රිය මාර්ග ජාලය යළි පළමුවරට දිගු වූයේ 1993දී ඒ අනුරාධපුර මිහින්තලේ දක්වා. දැක්මක් නොමැතිව හුදු වාර්තාවක් තැබීමට පමණක් ඉදි කළ එය අද වන විට සුදුවලි ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙනවා. බෙලියත්තේ නම දුම්රිය මාර්ගයේ ඊට වඩා ඵලදායි දුම්රිය මාර්ගයක් වනු ඇතැයි විශ්වාස කරමු. එසේ වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙලෙස හෝරට නවමගකට යොමු කරමින් රටේ සංවර්ධනයේ උදෙසා කටයුතු කරමින් මෙම දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම පිළිබඳව සියලුම දේශපාලන නායකයින්ට අපි ප්‍රණාමය පුදු කළ යුතුයි. එපමණක්ද නොව මෙය විනාශ වන්නට නොදී රැක ගැනීමද අප සතු වගකීමක් බව මතක් කළ යුතුයි. විශේෂ ස්තුතිය ප්‍රවාහන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඥානේන්ද ප්‍රදීප් පදිරණ මහතා, කසුන් ශාමින්ද, කලන වෝහාර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.
you